हाय बोवान कालीन प्रवृत्ति वार्ता करने अंक एक सियतरात्रे पुआत विकास ये सामग्रीन मामा अंजना करुणारत्न प्रथमें सिरस्ताल මේ මාස සිදු වූ වැඩිම කොවිඩ් මරණ ඊයේ දිනෙන් කොවිඩ් මරණ 66ක් සමස්ත මරණ සංඛ්‍යාව 4351 දක්වා ඉහළට දින 36කට පසු 2000 ඉක්ම වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් අද වාර්තා වෙයි අද දින වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2329ක් කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය හෙට ජනපති ප්‍රධානත්වයෙන් සීග්‍රේන් පැතිරෙන ඩෙල්ටා ගැන විශේෂ අවධානයක් සැප්තැම්බර් 15ට කලින් 30ට වැඩි සියල්ලන්ට එන්නත උද්ඝෝෂණ වලක්වන්න පොලිසියට නිර්දේශ දෙන්න PHIලා සූදානම් මුදල් සංශෝධන පනත් කෙටුම් පතේ රහසිගත තීන්දුව කතානායකවරයාට ඊශාලිනීගේ දේහය පේරාදෙණිය ශික්ෂණ රෝහලට ගෙනියන්න නියෝග ඉදිරි වසර 7 තුල ලක්ෂ 50කට පානීය ජලය අග්ගමැතිගෙන් පොරොන්දුවක් විපක්ෂය සමග එකතු වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් නැතයි දුමින්ද කියයි තමන් දන්නේ මැණික් ගලේ දිගපළල සහ උස පමණක් බව මැණික් සභාපති කියයි කඳුළු සලන බෙරහඬ अमेरिकानु पुलिस निलंधारिये को तवत खलुजाती के गहतने टू उत्साह दराई। दैन देशीय पुआत। दिन 36 कट पशु मिर्टिन देदाह से इकम ओ कोविड रोगीन संख्या वाक अध वार्ताऊना। में अतर में मासे दिनांक तुले वार्ता ओ वैरी में कोविड मरण संख्या वध अध वार्ता ओ अतर एम संख्या वह हैट हायाक। दैन संपूर्ण कोविड वार्ता दिन 36කට පසු මෙරට දෛනික කොවිඩ් රෝගීන් 2000 ඉක්මවා අද වාර්තා වුණා. මේ අතර කොවිඩ් වෛරසය ආසාදිනී වී මෙරට සිදු වූ තවත් මරණ 66ක් පිළිබඳව අද පස්වරුවේ වාර්තා වුණා. එය මේ මාසයේ දිනක් තුල වාර්තා වූ දෛනික වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවයි. අදාළ මරණ සියල්ල ඊයේ දින සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙසමියගේ පුත්කලින් අතරට කාන්තාවන් 25ක් හා පිරිමි පුත්කලින් 41 දෙනෙකුද ඇතුළත්. දෛනික කොවිඩ් රෝගීන් හා කොවිඩ් මරණ ඉහළ යාමේ අවධානමක් මේ වන විට පවතිනවා. පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හෙට පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය රැස්වීමට නියමිතයි. මෙහිදී ආසාදිතයින් යලිත් වරක් වැඩිවීම පවතින සංචරණ සීමා පිළිබඳව හා එන්නත්කරණය වේගවත් කිරීමේ කටයුතු ඇතුළු කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු කරමින් සාකච්ඡා කිරීමට නියමිත බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. එන්නත් ලබා ගත්තේ නැති සියලු දෙනා එන්නත ලබා ගැනීමට අවශ්‍ය බවත් වයස අවුරුදු 60ට වැඩි පුත්කලින් එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍ය බවත් යුද්ධ හමුදාපතිවරයා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළා. මෙතර අනවශ්‍ය මහජන ඒකරාශී වීම හා උද්ඝෝෂණ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නිර්දේශ පොලිසිය වෙත ලබා දීමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා. මින් ඉදිරියට යම් උද්ඝෝෂණයක් හෝ යම් අනවශ්‍ය සමාජ ඒකරාශී වීමක් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්න හරි අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව අපේ නිර්දේශයක් ඉල්ලුවා. අපේ නිර්දේශ ලබා දෙන්න කටයුතු කරන විශේෂයෙන් මේ මොහොතේ ලංකාවේ පවතින තත්ත්වය සහ මහජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කිරීම සම්බන්ධව සලකලා බලලා. දැන් පවතින තත්ත්වය ඉතාමත්ම භයානකයි. රෝගීන් සංඛ්‍යාව දෛනිකව වැඩි වෙනවා. ඒ වගේම වැඩි වෙන රෝගීන්ගේ රෝග ලක්ෂණ පහළ වීම ඉතාම වැඩි ප්‍රවණතාවයක් තියෙනවා කියලා අපිට පේන්න තියෙනවා. ඒ වගේම ඔක්සිජන් අවශ්‍යතාව ඉතාම ඉහළ ගිහිල්ලා කියලා විශේෂඥයෝ අනතුරු අඟ වෙනවා. ඒ නිසා මේ පවතින තත්ත්වය ඉතාමත් අවදානම්. දෛනික කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ යාමට හේතුව ඩෙල්ටා වෛරසයේ බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඩෙල්ටා වෛරසයේ සම්මාදමක් කන්ට්‍රිබියුෂන් එකක් මේකට නැතුව අය කියලා අපිට කියන්න බෑ. නමුත් ඊට වඩා වැදගත් වෙන්නේ අපි මේ යම් ආකාරයකට සමාජ ආර්ථික ලිහිලක් ලබා දෙනකොට ඒක හරහා මේ රෝගය පැතිරීමට තියෙන ඉඩකඩ කොහොමත් වැඩි වෙනවා. ඒක කමබර කරමින් අපි ඉදිරියට යන්න වෙනවා. රට වහලා තියන්න දිගටම කරගෙන යන්න පුළුවන්කමක් නැහැ. ඒ තත්ත්වය තුළ අපි සියලු දෙනාම වගකීමෙන් යුතුව කටයුතු කරමින් අපේ රටේ තියෙන සමාජ ආර්ථික කටයුතු ඉදිරියට යන ගමන් රෝගය පැතිරෙන්න තියෙන ඉඩ අවම කරමින් කටයුතු කරන්න සියලු දෙනා වග බලා ගත්තොත් මං හිතනවා ඩෙල්ටා වෛරසයේ සම්මාදම එහෙමත් නැත්නම් ඒකෙන් වෙන සහභාගී
සහභාගීත්වය ලොකු එකක් හැටියට අපිට සලකන්නේ නැතුව ඉස්සරහට ගෙනියන්න පුළුවන් රෝගීන් සංඛ්‍යාව අඩු කිරීමට සියලු දෙනා දායක වුණොත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මුදල් සංශෝධන පනත් කෙටුම් පතට එරෙහි පෙට්සම් විභාගය අද දින අවසන් වුණා එහි රහසිගත තීන්දුව කතානායකවරයා වෙත යොමු කිරීමට පීවර ගන්නා බවයි ශ්‍රේෂ්ඨ අධිකරණය අද නිවේදනය කළේ රජී විසින් පාර්ලිමේන්තු ඉදිරිපත් කර තිබෙන මුදල් සංශෝධන පනත් කෙටුම් පතට එරෙහි පෙට්සම් විභාගය අද දෙවැනි දිනට පැවැත්ුණා ඒ ප්‍රියන්ත ජයවර්ධන කුමුදිනී වික්‍රමසිංහ සහ ශිරන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විරිසුරු මඩුලේ ඉදිරියේ රජී විසින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර තිබෙන මුදල් සංශෝධන පනත් කෙටුම් පතට එරෙහි පෙත්සම් විභාගය අද දින අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීන්දුව පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළා අද පෙත්සම් කැඳවූ අවස්ථාවේදී යෝජිත පනත් කෙටුම් පතට අදාළව සිදු කිරීමට යෝජිත සංශෝධන අන්තර්ගත ලේඛනයක් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජ්‍ය නීතිඥ නිර්මලන් විග්නේශ්වරන් මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කළා. ඉන් අනතුරුව අධිකරණයේ හමුවේ කරුණු දැක්වූ රජ්‍ය නීතිඥවරයා යෝජිත පනත් කෙටුම් පත සම්මත වීම තුළින් මුදල් විශුද්ධිකරණයට අවකාශ සැලසෙන බවට පෙත් සම්කාර පාර්ශ්වය විසින් මතු කරන චෝදනාව ප්‍රතික්ෂේප කළා. මෙම පනත් කෙටුම් පත තුළින් එවැනි නීති විරෝධී ක්‍රියාවන්ට අවකාශ සැලසීමක් සිදු නොවන අතර බදු ගෙවීම් පැහැර හරිමින් සිටින විශාල පිරිසක් බදු ජාලයට හසු කර ගැනීම සඳහා මෙය ඉදිරිපත් කොට ඇතයිද පෙන්වා දුන්නා මෙම පනත් කෙටුම් පත තුලින් පනත් ගණනාවක අන්තර්ගත වගන්ති අක්‍රිය වීමක් සිදුවන බව පෙත්සම් කාර පාර්ශ්වය විසින් චෝදනා කර තිබුණත් එයද පිළිගත නොහැකි බව පෙන්වා දුන් ජේෂ්ඨ රජයේ නීතිචවරයා දේශීය ආදායම් පනත ඇතුළු පනත් දෙකකට පමණක් මෙම පනත් කෙටුම් පත තුලින් බලපෑම් එල්ල කරන බව සඳහන් කළා ඒ අනුව අදාළ පනතේ අන්තර්ගත වගන්ති සියල්ල අනුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ දෙපාර්ශ්වයේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනුතුරුව පෙත්සම් පිළිබඳ ලිඛිත ලේඛන ලබන සඳුදා එනම් අගෝස්තු මාස 2 වෙනිදා ඉදිරිපත් පත්කන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඉන් අනතුරුව අදාළ පනත් කෙටුම් පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳව සිය රහසිගත තීන්දුව කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළා පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශ්ව විසින් පෙත්සම් 8ක් ඉදිරිපත් කර තිබුණා ඉශානිනීගේ දේහය කොටගෙන නැවත මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යන්නේයි නුවරඑළිය මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළා මේ අතර කොළඹ ප්‍රදේශයේ බාලවැස්කාර ළමුන් මෙහෙකාර සේවයේ යෙදවීම පිළිබඳව පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ස්ථාන 80ක් පමණ පරීක්ෂා කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා රිෂාඩ් බදෝදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී මිය ගිය ඉෂාලිනීගේ දේහය හෙට පෙරවරුවේ ගොඩ ගැනීමට නියමිතයි දේහය පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ටාසයේ විමර්ශන නිලධාරීන් අද නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කරුණු වාර්තා කළා ඒ මහේස්ත්‍රාත් ලුෂාකා කුමාරි මහත්මිය ඉදිරියේදී ඒ අනුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර පෙරාදිනිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යන ලෙසයි සීළු නිරෝධායන නීති රීති අනුගමනය කරමින් සිරුර පෙරාදිනිය ශික්ෂණ රෝහල වෙත යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කර සිටියා මේවන විට දේහය මිහිදන් කර ඇති ඩයිගම පොදු සුසාන භූමියටද විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ඊයේ දිනපත් කෙරුණා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පහාචාර්ය ජීන් පෙරේරා මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානී හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සමීර ගුණවර්ධන හා පෙරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේරසිංහ යන මහත්ම මහත්මීන් ඊට ඇතුළත් දැරියගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන පොලිස් කණ්ඩායම් අද දිනෙදිත් එම ප්‍රදේශයේ විමර්ශන කටයුතු වල යෙදී සිටිනවා රිෂාඩ් බදෝදීන්ගේ නිවසේ 2010 වසරේ සිට මේ දක්වා මෙහෙකාර සේවයේ නිරත මෙහෙකාරියන් 11 දෙනෙකු අතරින් 5 දෙනෙකුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා ඒ සම්බන්ධයෙන් විමර්ශන ඉදිරියටත් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ මේ අතර කොළඹ හා ඒ අවට ප්‍රදේශවල මෙහෙකාර සේවයේ යොදවා සිටින බාලවැස්කාර දරුවන් සොයා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සියත අපකල විමසීමකදී මෙලෙස අදහස් පළ කළා. අවුරුදු 16ට අඩු ළමයින් ළමා මෙහෙකාර සේවයේ සිටි දැන් පරීක්ෂා කිරීමට විශේෂ මෙහෙයුමක් ඊයේ දිනේදී ආරම්භ වුණා.
තවදුරටත් ක්‍රියාත්මක වෙනවා විශේෂයෙන්ම කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රජා පොලිස් නිලධාරීන් ඒ වගේම ළමා හා කාන්තා කාර්යාලයන් නිලධාරීන් අතර ක්‍රියාත්මක වෙන්නේ එවැනි ළමුන් රඳවා තිබෙන බවට තොරතුරු ලැබුණු නිවාස 80කට අසන සංඛ්‍යාවක් පරීක්ෂා කර තිබෙනවා එසේ වෙතත් එම දරුවන් සම්බන්ධව පරීක්ෂා කිරීමේදී නියමිත වයස් ප්‍රමාණය සම්පූර්ණ වී ඇති බවට අනාවරණය වී තිබෙනවා තවදුරටත් මේ මෙහෙයුම් තොරතුරු ලබා ගැනීම සිදු කරනු ලැබුණා නියමිත වයස් ප්‍රමාණයට අඩු මට්ටමක සිටින යමෙක් නිවසේ තබාගෙන සිටියොත් එම ආම්පුතුන් පෙරේව නීත්‍යානුකූලව ක්‍රියා කරනු ලැබෙනවා ළමුන් සම්බන්ධයෙන් අසභ්‍ය දර්ශන ඇතුළත් ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරීමේ සිදුවීම් 17629ක් සම්බන්ධයෙන් වාර්තා වී ඇති බවද පොලිසිය ප්‍රකාශ කළා ඒ පසුගිය 17 වනදා සිට මේ දක්වා සිදු කළ විමර්ශනවලදී මේ අතර ජාතික ළමුන් ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයෙකු ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත් කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම වසර 3ක කාලයක් සඳහා බලපැවැත්වෙනවා. කිලෝ 510ක් වර ඩොලර් මිලියන 100කට එහා වටිනාකමක් ඇතැයි මැනික් සංස්ථාවේ සභාපතිවරයා පැවසූ කතාව අද ඔහුම ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. දුරකතනෙන් අපකල විමසුමකට පිළිතුරු දෙමින් සභාපතිවරයා පැවසුවේ ගලේ උස දිග පළල පමණක් තමන්ට කිව හැකි බවයි. මැනික් කලේ සිහිනය ගැන සභාපති එදා කී සහ අද කියන කතාව. No than 100 millions කියලා තමයි වැලියු කරේ. විශාල මැනිකේ වටිනාකමක් තියෙන කියලා හාතික නිකුත් නිකුත් කරා. විශාල වටිනාකමක් තියෙන. දුරකතනෙන් අප මේ පිළිබඳ විමසූ විට සභාපතිවරයා පැවසුවේ මැනික් ගලේ වටිනාකම තමන්ට නිර්ණය කළ නොහැකි බවයි. මැනිකා සර්ණාබර අධිකාරියට දෙන්න පුළුවන්කම තියෙන්නේ ගලකට රිපෝට් එකක් දිග පළල උස වේට් එක ජාතිය වෙරයිටි එක ගහ මේක හම්බෙච්ච ප්‍රදේශයේ දෙන්නත් බෑ මොකද්ද ගලේ වර්ගය මොකද්ද හාඩ්නස් එක ඒව දෙන්න පුළුවන් ගලේ නම සියල්ල දෙන්න පුළුවන් කලර් එකක් දෙන්න ඔක්කොම දුන්නා රිපෝට් එකක් දෙන්න පුළුවන් ඒ තුට එමු නැතුව අපින් ඒගොල්ලෝ රික්වෙස්ට් එකක් කරලා ගලේ වැලියු එකක් දෙන්න කියලා වැලියු එක දෙන්න අපිට අපේ නීතිය කොහොමද ප්‍රතිපාදනය නැහැ අපි ඒව දීලා නැහැ දෙන්නෙත් නැහැ ඒ ඒගොල්ලන්ට පුළුවන් මේ ගලේ අයිති කට්ටියට උපෙන් පතල් ලයිසන් එක දීපු පතලකින් හම්බෙච්ච ගල ලංකාවේ ඕනම තැනක වැලියු වැලියු අලවල බෙරගම්මානේ නිෂ්පාදකයන් මුහුණ දී සිටින අවාසනාවන්ත තත්ත්වය පිළිබඳ සියත අප ගම්පහ වාර්තා කරු තබන සටහනක් අත්නගල්ල අලවල බෙරගම්මානේ මෙරට බෙර නිෂ්පාදනය කරන තවත් සුන්දර එක් ගම්මානයක්. අලවල බෙරගම්මානේ බොහෝ ජනතාවගේ ජීවනෝපාය මාර්ගය වන්නේ දේශීය බෙර නිෂ්පාදනයයි. දේශීය බෙර කර්මාන්ත ඉතා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනවා. එවැනි දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන අපේ රටේ දේශීය බෙර කර්මාන්තය මේ වන විට පරිහානියට පත්වෙමින් තිබෙන බව අලවල බෙර නිෂ්පාදකීන් පවසනවා. මේක මේ නැතිව යන්නේ ශ්‍රී ලාංකේය අභිමානයත් එක්ක තියෙන මේ උරුමය. ඉන්න પરම්පරාවෙන් මේක මේ තුරන් වෙලා ගියාම නැවත මේක ගොඩනගා ගන්න බෑ. මොකද මේක කොහෙවත් මේ පෙළ පොතක සඳහන් වෙන ශිල්පියක් නෙමෙයි. නටනවා බෙර ගහනවා බොහොම ලස්සනට පෙවුනට මේකේ බොහොම අඳුරු පැතිකඩක් තමයි පසුබිමින් තියෙන්නේ. මේ ශිල්පීය ඥාණය තියෙන්නේ වුන් නැතේ. වුන් රැක ගැනීම සියලුම ආණ්ඩුවල වගකීමක්. දේශීය අනන්‍යතාවේ විදහාපාමින් හෙළ කලාකෙත පෝෂණය කිරීමට බොහෝ සංස්කෘතික අංගයන් සඳහා සංගීතයේ සැපීමට දේශීය සංගීත භාණ්ඩ නැතුවම බෑ. අපේ රටේ පෙරහැර මංගල්‍යය අලංකාරවත් කරමින් ඉදිරිපත් කෙරෙන උඩරට පහත රට සබරගමු යන සංස්කෘතික අංගයන් සඳහා බලි තොවිල් ශාන්ති කර්ම සහ විවාහ මංගල උත්සව ඇතුළු බොහෝ අවස්ථාවන් වලදී දේශීය සංගීත භාණ්ඩ අනිවාර්යයි. සංගීත භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගැනීමත් පවතින කොරෝනා වසංගතයේ හමුවේ මෙම බෙර අලෙවි කර ගැනීමට නොහැකි වීමත් නිසා අද වන විට බෙර කර්මාන්තයට දැඩි පහරක් එල්ල වී තිබෙනවා. බෙර නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන සත්ව හම් සොයා ගැනීමත් ඒවා ප්‍රවාහණය කිරීමටත් බලපැතර නොමැති වීමත් බෙර නිෂ්පාදකින් මුහුණ පා ඇති ප්‍රධානතම ගැටලුවයි.
දැන් දැවවලට තියෙන නීති රෙගුලාසි වැඩි හින්දා උඟක් අමාරුයි අපිට ඉල්ලන වර්ගයේ කඳන් වර්ග වලින් බාණ්ඩ හදලා දෙන්න අපිට අමාරුයි මොකද ඒ වර්ගයේ කඳන් නැහැ රජයේ නීතියත් එක්කලා ගන්න අමාරුයි අපිට ඒකට නීති ප්‍රතිපාදන දීලත් නැහැ ප්‍රවාහණයටවත් ඕවම කනගාටුයි කියන්නේ දැන් ඉන හැදෙන પરම්පරාවේ මේකට සම්බන්ධ වෙන කට්ටිය බොහෝම අඩුයි ඉතින් ඒක ලොකු මේ බලපෑමක් වෙනවා අනාගතයට මේ කර්මාන්ත බෙරනිෂ් පාදරයට හරකුගේ සහ එළුවන්ගේ හම් අනිවාර්ය බවක් යම් හේකින් ගවඝාතනයේ නතර වූහොත් බෙරනිෂ් පාදන සඳහා අවශ්‍ය හරක් හම් නොමැති වීමෙන් බෙරනිෂ් පාදන නතර කර දැමීමට සිදු වන බවත් බෙරනිෂ් පාදකින් පවසනවා මේවට පාවිච්චි කරන්නේ හරක් හම් එළු හම් දෙක තමයි පාවිච්චි කරන්නේ විශේෂයෙන්ම වැඩිම ඕන වෙන්නේ හරක් හම හරක් මරණ එක තහනම් කරන්න යනවා කියලා තමයි ආරංචි තියෙන්නේ එහෙම වුණොත් මෙම කර්මාන්ත ශාලා වසා දමන්න තමයි වෙන්නේ එහෙමනම් ඉතින් අපි आरक्षा මෙම වසරේ සැප්තැම්බර් මාස 15 වන දින වර විට වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට කොවිඩ් මර්ධන එන්නත් ලබා දී අවසන් කරන බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත වීරතුංග මහතා පවසනවා. වයස අවුරුදු 18 සහ 30 අතර පිරිසටද එන්නත ලබා දීමට අවශ්‍ය සියලු පහසුකම් සකස් කර ඇති බවයි ලලිත වීරතුංග මහතා පවසන්නේ. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද දින ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය අද විවෘත කෙරුණේ ජනාධිපති උපදේශක ලලිත් වේරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ ඉදිරිපිට ගොඩනැගිල්ලේ බිම්මහලේ මාධ්‍ය කේන්ද්‍රය ස්ථාපිත කර තිබෙනවා ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති කාර්යාලයේ තොරතුරු නිවැරදිව සහ කාර්යක්ෂමව මාධ්‍යට සහ ජනතාවට ලබා දීම ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අපේක්ෂාව වී තිබෙනවා සතිපතා පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් තෝරා ගන්නා මාතෘකාවන් තුළ ජනාධිපතිවරයාගෙන් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් ඍජුවම හෝ මාර්ගගත ක්‍රමයට ප්‍රශ්න විමසීමේ අවස්ථාව මෙහිදී මාධ්‍යවේදීන්ට සැලසෙනවා අද දින සමාරම්භක අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පළ කළේ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතායි එහිදී එන්නත් කරන ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව ජනාධිපති ප්‍රධාන උපදේශකවරයා අදහස් පළ කළා එමෙන්න මාධ්‍යවේදීන් නගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ලලිත් වීරතුංග මහතා අවධාරණය කළේ එළමෙන සැප්තැම්බර් මාස 15 වන දින වන විට වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත්කරණය සිදු කර අවසන් කරන බවයි. එමෙන්න වයස අවුරුදු 18ත් 30ත් අතර පිරිසට එන්නත්කරණයට අවශ්‍ය සියලු සැලසුම් සකස් කර ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ලැබූ වහාම එයද ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. නව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය ස්ථාපිත කිරීම පිළිබඳව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සුදේව හෙට්ටිආරච්චි මහතා සහ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කේන්ශ්‍රී රත්නායක මහතාද මෙහිදී අදහස් පළ කළා. එළමෙන සිව් වසර තුළ පවුල් ලක්ෂ 47කට පිරිසිදු පානීය ජලය ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. වසර 20-25 වන විට 80%ක් දක්වා පානීය ජල අවශ්‍යතා සම්පූර්ණ කරන බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ විවෘත කරමින් එතුමා මේ කරුණ ප්‍රකාශ කළා. අද තවත් උත්සව අවස්ථා කිහිපයකට අග්‍රාමාත්‍යවරයා එක් වුණා. ජනතාවට වග වෙන රජයක වගකීම තමයි පිරිසිදු පානීය ජලයත් ජනතාවට ලබා දෙන්න. අපේ රජයේ ඉලක්කය ඉදිරි සිව්වසර තුළ පවුල් ලක්ෂ 47කට පිරිසිදු පානීය ලබා දෙන්න කියලා මම විශ්වාස කරනවා. ඒ සඳහා දේශීය වශයෙන් මෙම විදේශීය අරමුදල් යොදවා ජල ව්‍යාපෘති රැසක්ම මේ මොහොතේ රට පුරා ක්‍රියාත්මක වෙනවා. ජලය පිරිසිදු කරලා නල මගින් ලබා දෙන්න රජයේ විශාල පිරිවැයක් දරනවා. ඒ නිසා ජලය අර පරිස්සමෙන් පරිහරණය කරන්නත් ජනතාව වග බලා ගන්න ඕන. 40%කට ආසන්න වෙලා තිබුණු මුළු රටේම නල ජල ආවරණය 20-25 පසර වන විට 80%ක් දක්වා ගෙන යෑම අපේ ඉලක්කයයි. මේ අතර දිවයිනපුර ජනතාවට පානීය ජල ලබා දීමේ ව්‍යාපෘති කඩිනම් කිරීමට සමගාමීව ජලපෝෂක ප්‍රදේශ සංරක්ෂණය කිරීම සඳහා වහා පියවර ගන්නයි අග්‍රාමාත්‍යවරයා ඊයේ පසුරුවේ නියෝග කළා. ජල සම්පදන අමාත්‍යාංශයෙන් නිලධාරීන් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ජාතික රෝහල් පරිශ්‍රයේ ඉදිකරන ලද නව මෞත්‍රලිංග ශල්‍ය වෛද්‍ය සහ වකුගඩු රෝග විද්‍යායතන ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද පෙරවරු වේ විවෘත කෙරුණා. දැඩි සත්කාර එකක
දහතුනකින් සමන්විත මෙම විද්‍යායතනය ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 300කට ආසන්නයි. ගොඩනැගිල්ල විවෘත කළ අග්‍රාමාත්‍යවරයා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. කිසිම හේතුවක් මත එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජනබල වේගයේ සමග සංධානගත වන්නේ නැතයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කරනවා. රටේ ගැටලු විසඳීමට සහාය වීම තම අරමුණ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පාස් ප්‍රහාරයේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට නඩු රාශියක් තිබෙනවා. අධිකරණයේ විභාග වෙන නඩු කටයුත්තක් සම්බන්ධයෙන් මාධ්‍ය තුල කතා කිරීම සුදුසු නැහැ. කොහොම අවසාන විග්‍රහය තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය. ජනාධිපතිතුමා හමුවලා මේ මොකක්ද මේ නඩු සම්බන්ධව රටේ පවතින තත්ත්වයන් රජයේ සහ අපි අතරේ ඇති කරගත් එකඟතාවයන් ඒ කටුවි තමයි අපි සාකච්ඡා කළේ. දේශීය ආයෝජකයේ ශක්තිමත් කරමින් අපි අපේ රටේ ස්වාධීනත්වයට බලපාන නොවන විදිහට විදේශ ආයෝජන ලබා ගැනීම කළ යුතු වෙන ඕනම ආණ්ඩුවක්. ආණ්ඩුව ඇතුලේ කලකිරීමක් නැහැ. සම්දානගත වෙලා ඉන්නකොට හිත රිදවීම මේ වගේ දේවල් අඩුපාඩුකම් වෙන්න පුළුවන්. අවසාන වශයෙන් ගත්තාම මේ එකම මහගෙදර කට්ටියන මේ සියලු දරාම මේ රජයේ මේ වෙනකොට ජනතාවට ලොකු अभी मुनम हेतु निशावत एक साथ जाति के पक्ष तेक् हो हेमणत्ता अलुते हदलती अलुत पक्षे नम मत का सामगी जन बल वेगी हो किसी मई मुनम हेतु निशावत अभी धीरे दी संधान गंड हो हेम हितान्यवत अभी नै කාන්තා හා ළමා අයිතීන් ආරක්ෂා කිරීම සඳහා කොන්දේසි විරහිතව සහාය දීමට සමගි ජනබල වේගයේ සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ සමගි වනිතා බලවේගයේ සමග පැවති හමුවකදී. සමගි ජනබල වේග රජයක් තුල දරු අයිතීන්, ළදරු අයිතීන්, කාන්තා අයිතීන් ආරක්ෂා කරන්නට අපි හැම දිශාවකින්ම ශක්තිමත්ව කටයුතු කරන්නට සැදී පැහැදී සිටිනවා. මේ රටේ දරුවන්ගේ, දැරියන්ගේ, කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳව ලොකු සාකච්ඡාවක් නිර්මාණය වෙලා තිබෙනවා. කාන්තා අයිතීන්, කාන්තා ආරක්ෂාව පරිහානියට ලක් වෙමින් තිබෙනවා මේ මෑත කාලේ. සමගි ජන බලවේගයේ අපි බොහොම පැහැදිලිව කියනවා කිසිම බලපෑමකින් තොරව ඉශාලනී ජූඩ් කුමාර් දැරියගේ ඒ මරණය පිළිබඳව පිරිසිදු පරීක්ෂණයක් පවත්වලා ඒ වගකීම යුතු පුද්ගලයාට හෝ පුද්ගලින්ට රටේ නීතිය තුළ ලබා දිය හැකි උපරිම දඬුව ලබා දීමට අපි අපගේ සහයෝගයත් ලබා දෙනවා. අලුත් රැකවරණ රටාවක් අපේ දරු දැරියන්ට කාන්තාවන්ට ලබා දීම රටෙත් අප සියලු දෙනාගේත් රජයේත් යුතුයකම බවට මම මතක් කරන්නට කැමතියි. කාන්තාවන්ගේ අයිති ආරක්ෂා කරන අලුත් වැඩපිළිවෙලක් අලුත් නීතිමය ප්‍රතිපාදන වැඩසටහනක් සහ වෙනත් ක්‍රියාමාර්ගات ආරම්භ කරන්න එවන් ක්‍රියාමාර්ගයකට සමගි ජන බලවේගයේ කොන්දේසි විරහිත සහයෝගය ලබා දෙනවා. වත්මන් ආණ්ඩුව පෙරලීමට මේ මොහොතේ කිසිදු අවශ්‍යතාවයක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අපිට මේ ආණ්ඩුව පෙරල ගන්නට ඕනේ තවම අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. තවම තව දුරටත් අපේ මහ ජනතාවට මේ ආණ්ඩුව පෙරලා දැමිය යුතුයි කියලා තවත් ප්‍රතිශතය වැඩි වුණාම තමයි අපි තීන්දුව කරන්නේ. දැන් තමයි ඔන්න වෙලාව කියලා. ඉතින් බලය අරගන්න නම් දැන් පුළුවන් නේ අපිට. දැන් ඔබතුමා මහනෝ ඇයි ගන්නේ නැත්තේ බලය කියලා. දැන් ඊට පස්සේ ආනවා බලය ගන්න හදනවා කියලා. ඉතින් බලය ගන්නවා නම් අපි දන්නවනේ බලය ගන්න හැටි. අපි බලය නොගත්ත මිනිස්සු නෙවෙයිනි. ශ්‍රී ලංකාවේ හදන එක ආරම්භ කරේ ඔබතුමාගේ කාලේ. ඔබතුමාට සතුට වෙන්න පුළුවන් නේද දැන් මේ රජයේ හරි මේ ඔබතුමාගේ වැඩ පිළිවෙන්නේ මේ අපොයියෝ උදින් මේ උපැන්න සහතික ප්‍රශ්නේ නැත්තම් කොච්චර සතුටේද? ඔයා කැමතිද ඔයාගේ දරුවාට තව අල්ලපු ගෙදර මිනිහා ඇවිල්ලා නම දාගත්තා? දැන් ඔබතුමාගේ මේ කතාව කියන්නේ කොහොමද? අපිට ආරංචියක් නැහැ. මාධ්‍ය වේදීන් වශයෙන් තමුන්නාතුලගේ නිර්වචනය ඔය කියන්නේ. තමුන්නාසලාට හොයාගන්න බෑ මාධ්‍ය වේදියායි කියන්නේ එක්කෙනෙක්, රිපෝටර් කියන්නේ එක්කෙනෙක්. රිපෝටර් කෙනෙක් වෙන්න එපා. මාධ්‍ය වේදියෙක් විතර ඇසිරෙන්න. මේක සේලයි පිළිබඳ ප්‍රශ්නයක් නේ. ඖෂධ ලංකාවේ හදන්න පටන් ගත්තේ මම. අපි කියන එක හරි ගිහින් කියනවා. ඔව්. නමුත් පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය කොයි තරම් මිනි ඡන්ද අරගෙන බඩහැණිව කටයුතු කරලා තියෙනවද? පැහැදිලිවම. බුදුමත් පක්ෂ මාරු වෙලද? ඔය ඉතින් පක්ෂ මාරුල්ලේ මොකටද? පක්ෂ මේ රටේ තියෙනවද ඉතාමතු උත්තරීතර පක්ෂයක්?
හෙටත් ඕන නම් මම මාරු කරනවා පක්ෂ නෙවෙයි වැදගත් මං මේ සහෝදරයා වැදගත් ප්‍රතිපත්තිය මතක තියාගන්න මම ප්‍රතිපත්ති මාරු කරලා නැහැ අපි දෙබිඩි පිළිවත් අනුවත් කරන්න ඔබතුමා පුළුවන් නම් කියලා ආණ්ඩුවෙන් අහන්න ආණ්ඩුව අනුගමනය කරන දෙබිඩි පිළිවත් මොනවද කියලා ඉවරලා අපි කෙලින්ම දෙන්න ඕන උත්තරය කෙලින්ම කියනවා අපි අයුක්තියට අසාධාරණයට හොරකමට වංචාවට දූෂණයට විරුද්ධව අපි කෙලින් පෙනී හිටිනවා බදුරු දින උනත් එකයි රාජපක්ෂ කෙනෙක් උනත් එකයි රණතුංග කෙනෙක් උනත් එකයි කවුරුනත් අපට එකයි හරිද ඉතින් ඒ නිසා මේ රටේ කිසිදු දේශපාලඥයෙකුටවත් ප්‍රභූවරයෙකුටවත් මේ එහෙම අනියම් අනියම් විදියට බලපෑම් කරන්න ළමා මෙහෙකාර සේවයේ කරවන්න එහෙම නැත්තම් ඝාතන කරන්න කාටවත් අයිතියක් නැහැ. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී පුවත් විකාශය මින්නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන පුවත් විකාශය සමගින්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.